අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් වන අසත් සාලි සහ හිස්බුල්ලා යන මහත්වරුන් එම තනතුරු වලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් පූජ්‍ය අතුරුලිය රතන හිමියන් අද උපවාසයක් ආරම්භ කළා. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසදී මෙම උපවාසය ආරම්භ කරමින් පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් ද යොමු කර තිබෙනවා. එම ලිපියේ සඳහන් වන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව නිසි පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා සිය උපවාසය ආරම්භ කරන බවයි. පසුගිය 21 වන දින එල්ලෝ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ ජාතික ආරක්ෂාව බරපතල අවදානමකට මුහුණ දී ඇති බව මෙහිදී රතන හිමියන් පෙන්වා දෙනවා. ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාවගෙන් 2% පමණ අන්තවාදී ක්‍රියාකාරම් වලට යොමු ඇති අතර ඔවුන් ISIS සංවිධානයේ වැනි ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධ වී ඇති බව දැනටමත් හෙළිදරව් වී ඇති බවද අතුරුලිය රතන හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්. සිංහල හා දෙමළ ජනතාව මෙන්ම මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව සාමය ආරක්ෂා කිරීමට කැපවීමෙන් කටයුතු කරද්දී අන්තවාදයට සහාය දක්වන ඇතැම් අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරුන් වැනි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මහජන සාමය කඩවන ආකාරයේ කටයුතු සිදු කරමින් හා ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් එබැවින් එම අන්තවාදී අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් තනතුර වලින් ඉවත් කර සාධාරණ ලෙස පරීක්ෂණ සිදු කිරීමට ඉඩ සලසන මෙන් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින් සහ දේශපාලන නායකින් විසින් විටින් විට ලිඛිතව හා වාචිකව ජනාධිපතිවරයා වන ඔබතුමන්ගෙන් ඉල්ලා ඇති බවත් එහෙත් මේ දක්වා ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන බැවින් මා ඇතුළු ආගමික නායකින් අද දින අතිගරු මහානායක මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ජීවිත පූජාවෙන් උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා එම තනතුරින් ඉවත් කිරීම, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා එම තනතුරින් ඉවත් කිරීම, රිසත් බදියුදීන් ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා දැනුවත් කිරීම, සිංහල මව්වරුන් වදභාවයට පත් කිරීමට කටයුතු කළ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාපි සහබ්දීන් ඇතුළු වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂා කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම, මෙම ඉහත සඳහන් ඉල්ලීම් ඉටුවන තෙක් ජීවිත පූජාවෙන් උපවාසයක නිරත වන බව කාරුණිකව දන්නා සිටින බවයි පූජ්‍ය අතුරුලේ රතන හිමියන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ සියලුම අමාත්‍යවරුන් මෙන්ම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.